අපි හැම කෙනෙක් වගේ පාසලකට ගියපුවාය. එහෙදි අපිට කළු ලෑල්ලක් එහෙම නැත්නම් වයිට් බෝඩ් එකක්, ලී මේසයක්, ලී පුටුවක් විවිධ වර්ණ තීරු වගේ දේවල් දකින එක සාමාන්‍ය දෙයක්. නමුත් මේ ලෝකයේ මීටත් වඩා වෙනස් තත්ත්වයේ පිහිටි පාසලුත් පිහිටා තිබෙනවා. සමහර වෙලාවට විශ්වාස කිරීමට අපහසු වුණත් ළමා කාලයේදී ළමයේ පාසලකට යාම අනිවාර්ය දෙයක්. නමුත් ඔබ විශ්වාස කරනවාද ලෝකයේ කොතැනක හෝ පාවෙන පාසලක්, එහෙම නැත්නම් කැලේ ඇතුළේ පිහිටි පාසලක්, සමහර වෙලාවට බෝට්ටුවක් අස්සේ පිහිටි පාසලක් තිබෙනවා කියලා. මෙම පාසල් අසාමාන්‍ය නමුත් සුවිශේෂී වන්නේ ඒ නිසායි. අපි අද වීඩියෝ එකෙන් කතා කරමු ලෝකයේ පිහිටි අසාමාන්‍යම පාසල් 10 පිළිබඳව. ළමුන් පාසල් යාම සඳහා ප්‍රවාහන මාධ්‍ය ලෙස විවිධ ක්‍රමයන් භාවිතා කරනවා. නමුත් මේ වගේ බියජනක ප්‍රවාහන මාධ්‍යයක් භාවිතා කරමින් පාසල් යන එකම සිසුන් පිරිසම වුන් වෙන්නත් පුළුවන්. මේ ළමුන් පිරිසගේ ගම්මානයේ පිහිටලා තිබෙන්නේ ඉතාමත් කඳුකර ප්‍රදේශක. එමෙන්ම ඔවුන්ට පාසල වෙත යාම සඳහා භයානක ගඟත්තරණය කර යාමට සිදුවනවා. එමෙන්ම ගම්වැසියන් නෑදෑයන් බැලීමට යාමට සහ එදිනදා බඩු මිල දී ගැනීම සඳහා නගරයට යාමටද භාවිතා කරන්නේ මෙම ප්‍රවාහන මාධ්‍යයයි. ඒ වගේම මෙම ආධාරකයට නැගත්ත මිනිසුන් විසින් කේබලය හරහා යාම යාබන්නම් එය අතින් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. නේපාල්වල උසම ස්ථානයක පිහිටා ඇති මෙම ගම් ප්‍රදේශය මීටර් 4000 පමණ මුහුදු මට්ටමේ සිට උස වෙනවා. මෙම ප්‍රදේශයේ ළමයින්ට ඉගෙන ගැනීම නම් අනිවාර්යයෙන් මෙම ගඟ තරණය කළ යුතු වෙනවා. මෙවැනි බාධක කොපමණ තිබුණත් මෙම ප්‍රදේශවල සිටින ළමයින් ඉගෙනීම සඳහා දැඩි කැමැත්තක් දක්වන බවයි වාර්තා වෙන්නේ. මෙම පාසල සඳහා විශේෂයෙන්ම යන්නේ මායා කර්ම හෝ මැජික් වලට දැඩි අල්මක් දක්වන පුද්ගලයන්. බෝත්වෙල් විදියට හඳුනන මෙම පාසල පිහිටා තිබෙන්නේ පෝලන්තයේ. ඒ වගේම මෙම පාසලේ විෂයන් විදියට උගන්වනු ලබන්නේ මැජික් පිළිබඳවයි. මෙම පාසල් ගොඩනැගිල්ල එංගලන්තයේ ගෘහ නිර්මාණ ශිල්පයේ විසින් 1500 වසරේදී නිර්මාණය කරනු ලැබූ ගොඩනැගිල්ල. මේ මාලිගාවේ ඉගෙන ගැනීමට යොමු වූ සිසුන් පවසන්නේ ඔවුන් හැරි පොටර් චිත්‍රපටියේ ජීවත් වන්නෙකු ලෙස දැන්න බවයි. මෙම දුම්රිය පාසල පිහිටලා තිබෙන්නේ ඉන්දියාවේ පිහිටි වොඩකාවි කාප් ගමේ තමයි. මේ ආකාරයට දුම්රියක් ලෙසට පාසල් ගොඩනැගිල්ල සකස් කරලා තියෙන්නේ. එහිදී එරට බලධාරීන්ගේ අරමුණ වෙලා තිබෙන්නේ මෙම පාසල සඳහා ළමයින් විශාල ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට. ඒ වගේම මෙම ආකර්ෂණය නිසා මේ පාසලේ ළමයින් ප්‍රමාණයද පසුව වැඩි වූ බව පැවසෙනවා. පෝච්චි පෙට්ටි 7ක් පේන විදියට නිර්මාණය කරු මෙම පාසලේ මේ වෙන විට සිසුන් 175ක් පමණ අධ්‍යාපනය ලබනවා. ජර්මනියාවේ පිහිටි මෙම පාසල පිහිටා තිබෙන්නේ කැලයක් මැද. අවුරුදු 3ක් 6ක් අතර පිරිසක් තමයි මෙහි අධ්‍යාපනය ලබන්නේ. අවට වටපිටාව හඳුනා ගැනීම සඳහා පරිසරයට හුරු කිරීම තමයි මෙහි ගුරුවරුන්ගේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. කාලගුණයේ කුමන තත්ත්වයක තිබුණත් පාසලට දිනපතා පැමිණෙන මෙම ළමයින් වනාන්තර ගවේෂණය කිරීම සහ ඉගෙනීමේ සහ සෙල්ලම් කිරීමේ නිරත වෙනවා. වෝල්ට් කින්ඩර් ගාන් විදියට හඳුන්වන මෙම පාසලේ විශේෂත්වය තමයි අනෙකුත් පාසල්වල වගේ මෙහි බිත්ති හෝ වාලයක් නොමැතිවීම. ඒ වගේම මෙහි ඉගෙන ගන්න ළමයි කඩෙන් මිලදී ගත්ත සෙල්ලම් බඩු වලින් සෙල්ලම් කරනවට වඩා තමන් විසින් හදාගත්ත සෙල්ලම් බඩු වලින් සෙල්ලම් කරනවා දකින්න පුළුවන්. මේ නිසාම එම සිසුන් පිරිසගේ පරිකල්පන ශක්තිය වැඩි වීමටත් මේ හේතුවක් වෙලා තිබෙනවා. ඒ වගේම දරුණු කාලගුණ තත්ත්වයක් ඇතුවත් පමණක් එයින් ආරක්ෂා වීම සඳහා එක් ගොඩනැගිල්ලක් පමණක් පිහිටා තිබෙනවා. මෙම ගොඩනැගිල්ලේ සිට ඔවුන් නිකර ගන්නා ස්ථානයට දුර වැඩි නම් මේ ආකාරයේ ප්‍රවාහන මාධ්‍ය අධ්‍ය භාවිතා කිරීමට හැකි. බංගලාදේශය කියන්නේ ලෝකයේ වැඩියෙන්ම ගං වතුර සඳහා ගොදුරුවන රටක්. මෙම හේතුව නිසාම වසරේ වැඩි කාලයක් එරට සිසුන් පාසල් සඳහා යොමු වීමට නොහැකි වෙනවා. එයට පිළියමක් විදිහට මොහොමඩ් රෙඩ්වාන් නම් පුද්ගලයා විසින් ආරම්භ කරපු පාසල් පද්ධතිය මෙලෙස බෝට්ටුවල පිහිටා තිබෙනවා. ඒට්‍රියා නම් ගංගාසල ජීවත් වන මෙම ළමයින් මේ ආකාරයට බෝට්ටුවක පන්ති සඳහා සහභාගී වෙනවා. මේ ආකාරයට බලා ගන්න පුළුවන්. 2002 වර්ෂයේදී ආරම්භ කරපු මෙම පාසල් මේ වන විට 23ක් පමණ පිහිටා තිබෙනවා. මෙම බෝට්ටුවල ඇති පාසල් ව්‍යාපෘතිය මගින් නෙරට ජීවත් වන පාසල් ළමුන් සඳහා වර්ෂය පුරාම ඒකාකාරීව අධ්‍යාපනය ලබා ගැනීමේ හැකියාව ඔවුන්ට මේ වන විට උදා වී තිබෙනවා. චීනයේ පිහිටි සිට්ටාන් පළාතේ කඳුකර ප්‍රදේශයක් වන ග්ලූ ගම්මානයේ තමයි මෙම ළමුන් පිරිස ජීවත් වන්නේ. කඳුකර ප්‍රදේශයක පිහිටා තිබෙන මෙම පාසලට යාම සඳහා පිහිටා තිබෙන්නේ මේ ආකාරයේ දුෂ්කර මාර්ගයක්. ඒ වගේම මෙම පාසලේ අවුරුදු 26ක් පුරාවටම එක ගුරුවරයෙකු පමණයි සේවය කළා තියෙන්නේ. මේ පිළිබඳව පුවත්පතකට ලියූ වාර්තාවක් නිසාවෙන් විවිධ පුද්ගලයන්ගේ ආධාර හම්බලා තිබෙනවා මෙම පාසල ඉදිකිරීම සඳහා.